සහරාන්ගේ කල්ලියේ සන්නද්ධ අංශයේ ප්‍රධානියා බව කියන හයාතු මොහොමඩ් අහමදු මිල්හාන් හෙවත් අබු සීලන් දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ. සෞදි අරාබි ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටි ඔහු මෙරටට රැගෙන ඒමට හැකිවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් ලද සුවිශාල ජයග්‍රහණයකි. ඊට අන්තර්ජාතික පොලිසියෙන් ලැබී තිබුණේ දැවැන්ත සහායකි. ඒ බව අන්තර්ජාතික පොලිස් සංවිධානයේ මහලේකම් යෝගන් ස්ටොක් මහතා සඳහන් කර තිබිණි. සහරාන්ගෙන් පසු ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රධානියා බවට පත්වන්නට සිටි පුද්ගලයා ලෙස බුද්ධ්‍යංශ විසින් හඳුනාගෙන සිටියේ තිස්හැවරදි මිල්හාන්ය. කාත්තංකුඩියේ පදිංචිකරුවෙකු වන මොහමඩ් මිල්හාන් මරාගෙන මැරෙන IS ප්‍රතිඥාව පවා සහරාන් ඉදිරියේ ලබා දී සිටියකි. එහෙත් ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ වූයේ නැත. ඔහු පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව එල්ලවන විට සිටියේ මක්කම වන්දනාවේය. මක්කම වන්දනාවේ ඔහු යන්නේ තනිවම නොව නඩයක් සමගිනි. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ ගැන අනතුරු අඟවමින් රෝ ඔත්තු සේවය මෙරටට ලබා දුන් බව කියන බුද්ධි වාර්තාවේද මිල්හාන්ගේ නම සඳහන් වී ඇතැයි කියන්නේ ඉහලිනි. සහරාන්ගේ කල්ලියේ සැඟවුණු ප්‍රබල චරිතයක් වන මිල්හාන් එළියට එන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් සතියක් ඉක්ම ගිය තැනය. ඒකාත්තං කුඩිය පොලිසියේ නිලධාරීන් විසින් සහරාන්ගේ කල්ලියට සම්බන්ධ වූවන් සොයා කරනු ලැබූ මෙහෙයුමකදීය. සහරාන්ගේ කල්ලියට ගැවුණු අන්තවාදීහු ගොන්නක්ම එම මෙහෙයුමේදී කාත්තං කුඩි පොලිසියට කොටු වූහ. ඒ අය අතර සහරාන්ගේ කල්ලියේ ප්‍රබලයන් කීප දෙනෙක්ම සිටියහ. සහරාන්ගේ රියදුරා බව සඳහන් මොහොමඩ් ෆරීඩ් ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමාද සිටියේ ඒ ගොන්න අතරය. ඔහුව අත්අඩංගුවට ගන්නේ කාත්තංකුඩි ධීවර සංස්ථා පාරේ පිහිටි නිවසේදීය. ගෆුර් මාමාගේ පුතුන් දෙදෙනාද සිටියේ සහරාන්ගේ අන්තවාදී කල්ලියට එක්ව මරාගෙන මැරෙන්නට සූදානමින්. විමර්ශකයන් පවසන ආකාරයට ඒ අය පුහුණුව ලබා තිබුණේ හම්බන්තොට සිප්පි කුලමේ පීති සහරාන්ගේ පුහුණු මධ්‍යස්ථානයේදීය. LTTEයේ ගිණුමට බැරවී තිබුණු වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සැබෑ ඝාතකයන් කවුරුන් දැයි හෙළිවන්නේද ගෆුර් මාමා ගෙනි. ඊට අනුව වවුනතිව් හි මාර්ග බාධක මුරපොලේ සේවය නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් වන නිරෝෂන් සහ ගණේෂ් 2018 නොවැම්බර් මස 30වැනිදා වෙඩි තබා කපා කොටා ඝාතනය කරන්නේ මොහොමඩ් මිල්හාන්ය. එදා ඔහුගේ සහයට යතුරුපැදි දෙකක නැගී සහරාන්ගේ කල්ලියේ තිදෙනෙක් එහි ගොස් සිටියහ. ඒ අය අතර ගෆුර් මාමාද සිටියේය. ඔවුන් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරන්නේ ඔවුන්ගේ ගිනි අවි කොල්ල කන්නටය. එය සහරාන්ගේ කල්ලියේ පළමු මෙහෙයුමය. හිටපු ඇමතිවරයෙකු වන කබිර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වූ මොහොමඩ් නස්ලිම්ට ඉකුත් මාර්තු 9වැනිදා වෙඩි තබන්නේද වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර කොල්ලකෑ අවියකිනි. මාවනැල්ලේ පිහිටි නිවසේ නිදා සිටි නස්ලිම්ට වෙඩි තබන්නේද මොහොමඩ් මිල්හාන්ය. එම වෙඩිල්ල නස්ලිම්ට පත්තු වන්නේ මාවනැල්ලේ බුදුපිළිම වලට හානි කිරීම ගැන විමර්ශනයේ නිරතව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වනාතවිල්ලුවේ පිහිටි සහරාන්ගේ පුහුණු කඳවුර ගැන තොරතුරු ලබා දීම හේිනි. වෙඩි වැදි සිහසුන්ව මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස ගණනාවක්ම ඔහු සිටියේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරතවය. ඔහු සුව අතට පත්වෙමින් සිටින්නේ දැන්ය. ඔහුට සිහිය එන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවයි. වවුනතිව් ද්විත්ව ඝාතනයත් නස්ලිම්ට තැබූ වෙඩිල්ලත් පමණක් නොව බොහෝ තොරතුරු ගෆුර් මාමා කාත්තංකුඩි පොලිස් නිලධාරීන් හමුවේ හෙළි කරනු ලැබීය. එකී තොරතුරුවලට අනුව කාත්තංකුඩි පොලිසිය විසින් එම ඝාතනවලට සහ ඝාතන තැත්කිරීම් වලට සම්බන්ධ වූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අබ්දුල් මනාෆ් සහ හම්සා මොහොයිදීන්ය.
මොහෙදීන් යැයි කියන්නේ ආමි මොහෙදීන් නැමැති සහරාන්ගේ කල්ලියේ සිටි ප්‍රබලයෙකි. හමුදාවේද සේවයේ නිරතව සිටියෙකු වන ආමි මොහෙදීන් සිටියේ මරාගෙන මැරෙන ප්‍රතිඥාව ලබා දීය. ඉන්දියා බුද්ධි තොරතුරේද මොහෙදීන්ගේ නම සටහන්ව තිබුණේ ඉහලින්මය. කත්තංකුඩි පොලිසියේ නිලධාරීන් විසින් එසේ සහරාන්ගේ කල්ලියට සම්බන්ධ ප්‍රබලයන් අත්අඩංගුවට ගන්නා විට මොහමඩ් මිල්හාන් සිටියේ මක්කම වන්දනාවේ ගොසිනි. ඒ බව හෙළිවන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙනි. ඒත් සමග ඉදිරි විමර්ශන කටයුතු පැවරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ ගෆුර් මාමා ඇතුළු අත්අඩංගුවට ගත් සැකකරුවන් රැසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙමිනි. එතැන් සිට මක්කම වන්දනාවේ ගොස් සිටි මොහමඩ් මිල්හාන් කොටුකර ගැනීමේ මෙහෙයුම ඉතා රහසිගතව සිදු කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු වග බලාගත්හ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සැලසුම වූයේ මක්කම වන්දනාව නිමකොට පැමිණෙන විට ගුවන් තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගැනීමයි. මක්කම වන්දනාවේ ගිය එම නඩය නැවත මෙරටට පැමිණීමට නියමිත වූයේ අප්‍රේල් 30 වැනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නොයිස් සිලිමත්ව බලා සිටියේ එම දිනය උදාවන තුරිය. එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරීන් කීප දෙනෙකුම රැඳි සිටියේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයේය. ඒ එදින උදෑසන සෞදියේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබුණු ගුවන් යානාවේ මගීනම් ලායිස්තුවේ මිල්හාන්ගේ බවට සැක කළ හැකි නමක්ද සටහන් වී තිබුණු බැවිනි. ඒ අනුව මිල්හාන් එම ගුවන් යානාවේ රැඳී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු විශ්වාස කළහ. එම ගුවන් යානාව ගොඩ බැස්ස වූ සැනින් ඔහු අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සූදානම විය. එහෙත් ඒ සියල්ල ව්‍යර්ථ වන්නේ එම ගුවන් යානාවේ මිල්හාන් නොසිටි බැවිනි. එකී ගුවන් යානාවේ පැමිණි මගීන් අතර මිල්හාන් නොසිටීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන්ට ගෙන දෙන්නේ ප්‍රහේලිකාවකි. සෞදියේ සිට මෙරටට පැමිණි එම ගුවන් යානාව අතරමඟ වෙනත් ගුවන් තොටුපළකට ගොඩ බස්සවා නොතිබිනි. එබැවින් මිල්හාන් අතරමඟදී පැන ගියා යයි සිතන්නට නොහැකිය. එසේ නම් සිදු වී ඇත්තේ ඔහු ගුවන් යානාවට ගොඩ වී අවසන් මොහොතේ ඉන් පිටතට පැමිණීමයි. එබැවින් වහම ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන් අන්තර්ජාතික පොලිසියත් අන්තර්ජාතික ඔත්තු සේවාත් සමගින් සෞදි ආරක්ෂක බලධාරීන්ගේ සහාය ඉල්ලන්නේ ගුවන් තොටුපළේදී අතුරුදහන් වූ මිල්හාන් කොටුකර ගන්නටය. සෞදි අරාබිය ආරක්ෂක අංශ අත්අඩංගුවට මිල්හාන් පත්වන්නේ ඒ අනුවයි. සෞදියේ සිට මෙරටට පැමිණෙන ඊළඟ ගුවන් යානාවට ගොඩකර මිල්හාන්ව මෙරටට එවනු ඇතයි බොහෝ අය බලාපොරොත්තුවත් එය එසේ නොවීය. එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවන්නේ අන්තර්ජාතික පොලිසිය සහරාන් රාජතාන්ත්‍රික ලෙස ඔහුව මෙරටට ගෙන ඒමට මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නටය. මිල්හාන් මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් කණ්ඩායමක් සෞදිය බලා පිටත්ව යන්නේ ඒ අනුවය. ඔවුන් සෞදියට ගොස් දින කීපයකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබලයන් දෙදෙනෙකු සෞදියේදී අත්අඩංගුවට ගෙන ඇති බවකි. එම ත්‍රස්තවාදීන් දෙදෙනා මෙරටට ගෙන එන බවට ඉඟියක්ද එහිදී ජනාධිපතිවරයා විසින් පළ කරනු ලැබීය. ඒ අතර ඉන්දියා මාධ්‍යවල වාර්තා පළවන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙක් සෞදි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති බවය. එම මාධ්‍ය වාර්තාවලට අනුව සෞදි ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටියේ මොහමඩ් රිලා නැමැතික් සහ ඔහු සමග සිටි තවත් අයකි. අනතුරුව ඔවුන්ගේ තොරතුරු මත සෞදි ආරක්ෂක අංශ සහරාන්ගේ කල්ලියට සම්බන්ධයයි සැක කරන තවත් කීප දෙනෙකුම එරටදී අත්අඩංගුවට ගත්තේය. ඉන්දියානු මාධ්‍යවල සඳහන් වූ ආකාරයට අනුව රිලා නැමැත්තා සහරාන්ගේ මස්සිනාය. රාජතාන්ත්‍රික මෙන්ම අන්තර්ජාතික පොලිසියේ මැදිහත් වීම මත සෞදි බලධාරීන් තීරණය කරන්නේ අත්අඩංගුවට ගත් සියලු දෙනා මෙරටට බාර දෙන්නටය.
එය සිදුවිය යුතු වූයේ යම් නීතිමේ රාමුවකට අනුවය. ඒ සඳහා යම් කාලයක් සෞදි බලධාරීහු මෙරටින් ඉල්ලා සිටියහ. එකී නීතිමය කටයුත්ත සම්පූර්ණ කිරීමට මිල්හාන්ට අන්තර්ජාතික පොලිසිය මගින් රතු නිවේදනයක් පවා නිකුත් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වග බලාගත්තේය. ඒ අනුව මිල්හාන් ඇතුළු සෞදි අත්අඩංගුවේ සිටි ත්‍රස්තයන් මෙරටට රැගෙන ඒමට නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් සෞදිය බලාපිටත්ව යන්නේ සෞදියෙන් කළ දැනුම් දීමකට අනුවය. සහකාර පොලිස් අධිකාරිවරයෙකු පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පිරිසකගින් සමන්විත එම පොලිස් කණ්ඩායම දින දෙක තුනක්ම සෞදියේ රැඳී සිටියේය. මිල්හාන් ඇතුළු සෞදි අත්අඩංගුවේ සිටි සහරන්ගේ ගෝල බාලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාර දෙන්නේ ඉකුත් 13 වෙනිදාය. ඒ රට වේලාවෙන් එදින රාත්‍රී 7:20ට ජෙඩා ගුවන් තොටුපළෙන් ගුවන් ගතවන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 282 අංකය දරන ගුවන් යානාවේ එවන විටත් ඔවුන් වෙනුවෙන් ආසන පවාවෙන් වී තිබිණි. මිල්හාන් නැතුළු පිරිස ගුවන් තොටුපළ වෙත රැගෙන එන්නේ සෞදි පොලිසිය විසිනි. ගුවන් යානාවට ඔවුන් ගොඩ කරන්නේද සෞදි පොලිස් නිලධාරීන්මය. ඒ අවශ්‍ය සෑම ආරක්ෂක පියවරක්ම අනුගමනය කරමිනි. ගුවන් යානාව තුළද ඒවන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙමින් තිබී ඇත. ගුවන් නියමුවාගේ සිට කාර්ය මණ්ඩලයේ සෑම අයෙක්ම එම ආරක්ෂක වැඩපිළිවෙල කෙරෙහි සිටින්නේ නිසි අවබෝධයකිනි. ඒ සාමාන්‍යයෙන් අපරාධකරුවෙකු හෝ ත්‍රස්තවාදියෙකු ගුවන් යානාවකින් රැගෙන යන විට අනුගමනය කරන ආරක්ෂක වැඩපිළිවෙලකි. ඩුබායි සිට මාකඳුරේ මදුෂ් මෙරටට රැගෙන එන විටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනුගමනය කරනු ලැබුවේ එකී ආරක්ෂක වැඩපිළිවෙලමය. මිල්හා නැතුළු පිරිස රැගත් එම ගුවන් යානාව කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩ බස්සවන්නේ 14 වැනිදා අලුයම 4:15 පමණය. ඒ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ගුවන් තොටුපළ තුළ රැඳී සිටියේ ඔවුන් බාරගෙන ආරක්ෂා සහිතව කොළඹට රැගෙන යන්නටය. මාකඳුරේ මදුෂ් මෙරටට රැගෙන එන වීඩියෝවක් මාධ්‍යට නිකුත් වී තිබුණු බැවින් මිල්හාන් ඇතුළු ත්‍රස්තයන්ගේ ඡායාරූපයක්වත් මාධ්‍යට ලබා ගැනීමට නොහැකි වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු වැඩවලාගත්හ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ අය කොළඹට රැගෙන එන්නේද මාකඳුරේ මදුෂ් රැගෙන ආකාරයට ආරක්ෂාවක් යොදාගෙනය. මිල්හාන් සමග සෞදිය සිට එසේ රැගෙන ආ සෙසු සහරන්ගේ ගෝල බාලයන් අතර මරඳමුණේ පදිංචිකරුවෙකු වන මොහමඩ් මාර්ෂුක් මොහමඩ් රිලා, වැල්ලම්පිටිය සාරාස් ගාඩන්හි පදිංචිකරුවෙකු වන මොහමඩ් මොහිදීන් මොහමඩ් ෂන්වාන් සබ්‍රි, කාතන් කුඩියේ කඹුරටි පාරේ පදිංචිකරුවෙකු වන මොහමඩ් ස්මයිල් මොහමඩ් ඉල්හාම් සහ කැබිති ගොල්ලෑව ඇල්ල වැව පදිංචිකරුවෙකු වන අබුසාලි අබුබකර් යන සිව් දෙනායේ අතර සිටියහ. ඉන්දියාවේ ඔත්තුකරුවන් අල්ලාගත්තේ යයි කී රිල්වාන්නේ අතර සිටියේය. වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකු බව සඳහන් නොහු මරඳමුණේ සම්සම් පාරේ පදිංචිකරුවෙකි. සැබෑ ලෙසම ඔහු සහරන්ගේ මස්සිනාදැයි පැහැදිලිවම හෙළි වී නැත. ඒ සම්බන්ධයෙන් ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සවිස්තර වාර්තාවකින් කරුණු හෙළි කරනු ඇත. එහෙත් ඔහු මරාගෙන මැරෙන්නට සහරා නිදිරියේ ප්‍රතිඥා දී ඇති අයකු බව නම් බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. නිලියන් පරදවන සුරූපී බිරියක්ද සිටින 34 හැවිරිදි රිල්වාන් අන්තවාදී ත්‍රස්තවාදියෙකු බවට පත්ව ඇතැයි පැවසෙන්නේ සහරාන්ගේ දේශනවලට වහ වැටීය. රිල්වාන් සමග අත්අඩංගුවට ගෙන සිටින මොහමඩ් සබ්‍රි වැල්ලම්පිටියේ සරස් ගාඩන්හි පදිංචිකරුවෙකි. ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයේ සිය වෘත්තීය ලෙස සඳහන් වී ඇතැයි කියවෙන්නේ රූම් ඇටෙන්ඩර් යයි කියාය. සෞදි ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිට රැගෙන පැමිණි සෙසු අය අතර සිටින මොහමඩ් ඉල්හාම් කාත්තන් කුඩියේ කඹුරඩි පාරේ පදිංචිකරුවෙකි. ඔහුගේ රැකියාව ලෙස සැලකෙන්නේ කම්කරු වෘත්තියයි. අබුසාලි අබුබකර් කැබිටි ගොල්ලාවේ පදිංචි අයකි. මෙම වීඩියෝව 2019 ජුනි 22 සිළුමින පුවත්පතෙහි පළ වූ දෙවැනි සහරාන් සෞදියෙන් ගෙන ආ හැටි යන ලිපියෙන් කරන ලද උපුටා ගැනීමකි.